ක්‍රිස්තු වර්ෂ 2019 වූ ජුනි මාස 4 වෙනිදා සිට 21 වෙනිදා දක්වා ජුනි මාස කලාතුරකින් පැන නැගෙන මහා ධනලක්ෂ්මි යෝගයක් උදා වෙනවා. මෙන්න මේකෙන් ප්‍රයෝජන ගන්න තමයි දින සම්පූර්ණ අම්මවරු ඉන්නෝ නම් මේ කාල සීමාව තුළ අපි දන්නවා මේක තියෙන්නේ 21 වෙනිදා වෙනකම් විතරයි. අපි කියමු 28 වෙනිදා උපදින්න ඉන්න බබෙක් වුණා සතියක් කලින් මේ මහා ධනලක්ෂ්මි යෝගයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම කියන්න යන්නේ අනිකුත් ජ්‍යොතිවරයෙදී මෙවැනි දේවල් පෙන්වා දෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව ක්‍රෝධය මම ළඟ නැති නිසා මම දන්න සෑම දෙයක්ම මේ රටේ ජනතාව වෙනුවෙන් සුභ සිද්ධියක් වෙනවා නම් ඒක මම කියනවා දැනුවත් කරනවා. ඒක මගේ යුතුකමක් හැටියට මම සලකනවා. මොකද මෙවැනි යෝග වලින් දෙනපු දරුවන්ට වෙච්ච දේවල් මේ වෙනකොට අපි අත්දා බලලා තියෙන ඒවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මේ දරුවෝ සෙසේනින් සත්කමලින් උපත ලබන්න පෙරම් පුරලා තියෙනවා මොන විදියෙන් හරි. ඉතින් ඒක නිසා ඒකේ එහෙම ගත්ත කියලා කිසිම මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මගේ අවුරුදු 32ක අත්දැකීම ඒකයි. මේ ලක්ෂ්මී යෝගයක් සාමාන්‍යයෙන් හටගන්නේ ජ්‍යොතිර්විද්‍යාවේ පුරාණේශ්වරයන් පෙන්වා දීපු ආකාරයට ලග්නාධිපති ග්‍රහය බලවත් වෙන්න ඕන. ලග්නාධිපති ග්‍රහය බලවත් වුණොත් තමයි මේක පැන නගින්නේ ඊළඟට පුණ්‍යස්ථානාධිපතිය කියන්නේ නමවෙන්නාධිපති. අපි නමෙන් කියන්නේ පෙරපින්නේ. නමවෙන්නාධිපතිය අනිවාර්යයෙන්ම කේන්ද්‍රස්ථානක හෝ ත්‍රිකෝණස්ථානක උච්ච සක්සෙස්ස කියන තත්ත්වෙන් හිටියොත් තමයි ලග්නාධිපතිය බලවත් වෙලා මේ මහා ධනලක්ෂ්මී යෝගේ හටගන්නේ. ඉතින් මේ මෙවර මේ කාල සීමාව තුළ කන්‍යා ලග්නෙන් උපදිනොත් පමණයි මේ ලක්ෂ්මී යෝගේ හටගන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕන. එහෙනම් අනිවාර්යයෙන්ම ජ්‍යොතිර්වේදියෙකුගෙන් වෙලාවක් ලබා ගන්න වෙනවා සෙසේසියෙන් සත්කමකින් හරි මේ දරුවා ලබා ගන්න. මොකද කන්‍යාල පෑ දෙකෙන් දෙකට මේෂ ලක්ෂණ ඉඳන් මීන ලක්ෂණ දක්වා ලක්ෂණ උදා වෙන අතරතුරදී වෙන ලක්ෂණයක් ගත්තොත් මේ தත්ති උදා වෙන්නේ නැහැ. දැන් ඕනෑම කේන්දරයක අපි දන්නවා මේ ලක්ෂණ 12ටම මේක බලවත් වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන් තව දෙයක් කියන්න ඕන. කාට හරි තමන්ගේ දරුවා දැන් මේ දින සම්පූර්ණ මවරුන්ට මේ කියන්නේ ඔබට ඕනේ ඉංජිනේරු වෛද්‍ය විද්‍යාවෙන් ඉහළට යන දරුවෙක් නම් ඔබට මේක ලබා ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒක උඹලක්නේ. උඹලක්නේ උදා වෙන අවස්ථාවේ ඒ කාල සීමාව ඇතුළත මේ සිසේනියම් සත්කම කරගත්තොත් ඔබට හම්බ වෙන්නේ වෛද්‍ය ඉංජිනේරු දරුවෙක්. ඒක කියන්න ඕන. මහා ධනලක්ෂ්මී යෝගයෙන් ගත්තොත් මේ කන්‍යා ලග්නයෙන් ඔබට හම්බ වෙන්නේ මහා දානෙන් පිරිපුන් දරුවෙක්. ඒ කියන්නේ පවුලටම ඉතින් අම්මා තාත්තට මුළු පවුලටම හරියන දරුවෙක් බිහි වෙන්නේ මහා ධනවතෙක් වෙන ව්‍යාපාර ශේස්ත්‍රයේ. මේ යෝගයෙන් ගත්තම මේ යෝගෙලි සෙල්ලම් යෝගියක් නෙමෙයි. දැන් මේ යෝගිය දෙන්නේ බුද බලවත් වෙලා දස වෙන්නේ. බුද මම මේ කියන ලක්ෂ්මී යෝගේ බුද ඉන්නේ දස වෙන්නේ. බුද ග්‍රහය දස වෙන්නේ ඉන්නකොට ඒකට කියන්නේ අපි භද්‍ර පංචමහා රාජ යෝගේ. එතකොට භද්‍ර පංචමහා රාජ යෝගේ ලක්ෂ්මී යෝගේ දෙකකින් තමයි මේ දරූපත සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න මතක තියාගන්න නැවත කවදද ජුනි 4 වෙනිදා ඉඳලා මේක ක්‍රියාත්මක වෙනම ජුනි 21 වෙනිදා දක්වා. එහෙනම් සිසේරියම් සත්කම් වලින් ඔබට දරුවෙක් ගත්තොත් මම ඔප්පු කරනවා අනිවාර්යයෙන්ම ඒ දරුවා හොඳ ධන කුහරයෙක් වෙනම. කුඹලක්ණෙන් ගත්තොත් ඒ දරුවා ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් වෙනවා. තෙරුවන් සරණයි. විචිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජුනි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තුන උච්ච භවන එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ
දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්න ඇති බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණා දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19 පස්සේ. මොකද ගුරුග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට. අනේ කටක රාශිය ගත වීමත් සමඟ මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා, මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍යවලට අනාවැකි කියන ජ්‍යොතිෂය කතා කරන්න මැතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි. නැත්නම් මම මෙතෙන්ට අවිල්ලා මේ දේ කියන්නේ මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ එන්නේ. අප්‍රේල් මාසේ 20 ගණන් වල ඡන්දේ තියෙනවා දැන්. මම හිතන්නේ ලෝක් සභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජ්‍යයේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජ්‍යයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි, එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට ගේන්ති ගිහිල්ලා එදා එදේ කරා. ඒ රාජ්‍යකේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවැන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසියේ තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් කඩන් ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදිහට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ 3 වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමවැන්නාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අතිවිශිෂ්ට ලෙස පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ, Facebook එකේ ඉන්න මිතුරු මිතුරියන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව, ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට.
ඒක නිසා බල බලන්න මගේ මෙයාලා වැකියත් කොහොමද කියලා. මහනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අදානාවකයක් කියනවා, ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවන පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයාට එරෙහිව විශ්වාස මන්දයන් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන් බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මන්දය රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරේටවත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.